මාරදේවී පුත්‍රයා කියලා කෙනෙක් ඉන්නවද කියලා හෙවොත් අපි නෑ කියන්නේ කොහොමද? මොකද ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට එහා ගියපු දෙයක් විස්තර කරද්දී වින්වත් එහෙම එකපාරට අපිට නෑ කියන්න බෑ පදනම් විරහිතව. මොකද බුද්ධ දේශනාවේ පංචමාර සංකල්පය පිළිබඳව උගන්වනවා. ඒකෙදි මේ මාර දිව්‍ය පුත්‍රයෙක් පිළිබඳ දේව පුත් මාර කියලා සංකල්පකුත් තියෙනවා. මේ සමහරු කියනවා නෑ නෑ මාරය කියන්නේ කෙලෙස් වලට තමයි බුදුහාමුදුරුවෝ මේ දසමරුන් පරිදුවා කියන්නේ කෙලෙස් 10ක් විනාශ කරපේ කියලා අපිට ඒක පිළිගන්න වෙනවනේ. ඒක ඇත්ත. තණ්හා රති රගා කියන්නේ කෙලෙස්. ඉතින් ඒව තමයි මාර දුවරු විදිහට හඳුන්වන්නේ කියලා. පින්වත් දැන් ඇත්තටම ක්ලේශ මාර කියලා ක්ලේශ මාර කියලා සංකල්පයක් තියෙනවා. අපේ ශරීරයේ රූපය ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටසුත් ඒවත් මාර කොටසට ඇයිති වෙන්නේ? අපි ස්කන්ධ මාර කියලා වඳුන ගන්න. ඒතොර ස්කන්ධ මාර එතකොට ක්ලේශ මාර මච්චු මාර මරණය කියන සිදුවීම එකත් හරි පීඩාකාරී එකක් විදියට. ඊළඟ අபிසංකාර මාර රැස් කරගන්න දේවල් ඒ අතර මේ දේවපුත් මාර කියලා කෙනෙකුත් ඉන්නවා. එහෙනම් මේ කුසලයට අකමැති ලෝක සත්‍යයා මේ සංසාර නිදහස් වෙනවට අකමැති. මේ සංසාර ප්‍රවාහය තුලින් එළියට පනිනවට අකමැති. දේවපුත්‍ර කොට්ටාසයක් පිළිබඳ තමයි මේ ගැන්නේම තියෙන්නේ. පින්වත් යන එහෙම කෙනෙක් තමයි මේ වෙලාවේ කල්පනා කරනවා මේ මෙතන විශාල පිරිසක් මේ සංසාරෙන් ගැලවුණොත් මේ සබදාහමේ ක්‍රියාවලිය. සබදාහමේ ක්‍රියාවලියනේ ඉපදෙමින් මැරෙමින් මේ ගමන අරයන එක සහ කෙනෙකුගේ අකුසල් හෝ කුසල් ගෙවන්න තව කෙනෙක් අකුසල් හෝ කුසල් රැස් කරගන්න. දැන් පින්වතේ එතකොට පෙර සංස්කාර ගෙවන්න අලුත් සංස්කාර එකතු කරගන්නවා. එහෙම වෙමින් මේ ජීවිතේ හැම අත්දැකීමක් ඇතුළෙම සංස්කාර එකතු කරගනිමින් යන ගමනක් නෙමෙයි ඒක. එතකොට ඒක තමයි ලෝකේ සාමාන්‍ය ස්වභාවය. ඒ පැවැත්මට වෙනස් නෙමෙයි කතාව. මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම. ඉතින් මේකට මාර්යා කැමති නේ? නගුලක් කරේ තියාගෙන ගොවියෙක් වෙසක් මවාගත්ත මාරයා. ගොවියෙක් වෙසක් මවාගත්ත මාරයා නගුලක් කරේ තියාගෙන කෙවිතක් අතින් අරගෙන මඩ ගෑවිච්ච ශරීරයෙන් මේ හං ඇඳුමක් ඇඳගෙන මේ බුදුහාඳුර බණ කී කියා ඉන්න තැනට එනවා. ඇවිල්ලා අහනවා මේ ශ්‍රමණේ මේ මගේ හරක් ටික නැති වෙලා මම යන ගම දැකෙන මෙහෙරින් හරක කිහිම ගියාද කියලා. මේරින් හරක් එහෙම ගියාද කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දන්නවා මේ වගේ තැනකට ওই විදියට එකපාරට කඩාපාත් වෙන්න. උන්වහන්සේ බුද්ධ ඥාණයෙන් දකිනවා මේ මිනිසෙක් නෙවෙයි කියලා. මේ මිනිස් වෙසක් මවාගත් අදෘශ්‍යමාන කෙනෙක් කියලා. බුදුහාමුදුරුවෝ අහනවා පාපී මාරය ඔබට මොකටද හරක්? ඔබට හරක්ගෙන් වැඩ තියෙනවද කියලා අහනවා. ඔබට ගොනුන්ගෙන් මොන වැඩක් තියෙනවද? කිම්පන පාපීම තේ බලිවද්දී හීති. මේ ඔය මේ බලිවද්ද කියන්නේ හරක්ට ගොන්නුට. ගොන්නුගෙන් ඔබට මොන වැඩක්ද? ඊට පස්සේ ਉਹ පිළිතුරක් දෙනවා. ਉਹ දැනගන්නවා මේ බුදුහාමුදුරු තමන් අඳුරගත්තා කියලා. ඒලයි මේ මාර දිව්‍ය පුත්‍රයා බුදුහාමුදුරුව ඉස්සරහා කියනවා. උන්වහන්සේ වෙලා උගන්නමින් ඉන්න කාරණාවටම සම්බන්ධ කරලා. ශ්‍රමණය ඇස මගේ. රූප මගේ. චක්කු සම්පස්සය මගේ. චක්කු විඥාණය මගේ. ඉතින් කොහොමද මේ මමත්වයේ කියන එක නැති කරගන්නේ? අනේක හොඳට අහන්න අපව. ශ්‍රමණය නහය මගේ. ගන්ධය දුගන්ධය මගේ. එතකොට ගාන ස්පර්ශය මගේ. ගාන විඥාණය මගේ. ඉතින් මං කොහොමද මගෙන් ගැලවෙන්නේ? ඔය විදිහට ඇස කන නහය දිව මගේ. එතකොට පින්වත්නි රස මගේ ඉස්සර කරනවා. රස ස්පර්ශය මගේ. එතකොට රස විඥානයේ මගේ. ඔය විදිහට පින්වත්නි ඇස කන නහය දිව ශරීරය මනස ගැනත් කියනවා. මේ ඉන්ද්‍රිය හය ගැනම කියලා කියනවා. ඉතින් ඒ ඉන්ද්‍රියත් මගේ නම් ඒ ඉන්ද්‍රියට හසුවන අරමුණත් මගේ නම් ඒ ස්පර්ශයත් මගේ නම් ඒයින් උපදින විඥාණයත් මගේ නම් ඉතින් ඔය ඔබවහන්සේ කිව්වට කොහොමද මගේ කියන සංකල්පෙන් ගැලවෙන්නේ? මමත්වයෙන් මිදෙන්නේ කොහොමද? ඒක බොරු උත්සාහයක් කියලා කියන්නේ. බලන්න පින්වත්නි මේ මාර දිව්‍ය පුත්‍රයාට හිතන හැටි. ඔහොම හිතන මිනිස්සු නැද්ද? මේ මමයේ මාගේය මගේ වසඟයේ ලෝකේ පවත්ත ගන්න කියන සංකල්පය
එරෙහිව හිත ගොඩනගන ඉගැන්වීම බුදුදහමේ තියෙනවා. එහෙනම් මමත්වෙන් ලෝකේ බලන් දෙපා නිර්වාණේ පළවෙනි වැඩේ තමයි සක්කාය දිටි නැති කරන එක. නිර්වාණ ගාමීන් පිළිවෙතෙහි පළවෙනි වැඩේ තමයි සංයෝජන බිඳීමේ සක්කාය දිටි නැති කරන එක. එහෙනම් මමේ මාගේ කියන හැඟීම නැති වෙන එක. එහෙනම් මගේ වශයෙන් ලෝකේ පවත් ගන්න බෑ. එහෙනම් මෙන්න මේ මමත්වයේ කියන සංකල්පය මම කියන පුජ්‍යලයා මේ මෙන්න මේ සම්මුති මම කියන කෙනා පරමාර්ථය තුල නැහැ කියලා. පරමාර්ථය තුල ඉන්නවද? දැන් එහෙනම් ඔය මගේ කියලා හිතෙන්නේ නැහැ මගේනේ. දැන් ඔය දේශනාව කාගෙද කියලා ඔබ වහන්සේ කියන්නේ ඔක මගේ ධර්ම දේශනාවක් කියලා. පින්වත්නි දැන් මේක විස්තර කරන්න එපැයි. සම්මුතියට විස්තර කරන්න එපැයි. මේ හැබැයි සම්මුතියට විස්තර කරාට යථාර්ථය තුල මම කියලා කෙනෙක් ඉන්නවද? දැන් මෙන්න මේ ගැඹුරු සාකච්ඡාව. මෙන්න මේ ගැඹුරු ඉගැන්වීම. පින්වත්නි මෙන්න මේකට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනය ඇතුලේ මෙන්න මේකට කරලා තිබ්බ සාධාරණයි. පින්වත්නි බොහෝ සූත්‍රවල අපිට හම්බෙනවා. දැන් එහෙනම් නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි ප්‍රථමාංගය මමත්වේ නැති කිරීම නම් ඒ සඳහා නිර්වාණගාමී සංයෝජන ප්‍රහාණයෙහි පළවෙනිම කාර්යභාරයේ ඒ මමත්වේ කියන එක නැති කිරීම නම් සංයෝජනයෙන් ගැලවීම නම් එහෙනම් ඒක අපිට වැදගත් නැති එකක් නෙමෙයි. දැනුත් මේ දේශනේ අහන් ඉන්න ඇයට වැදගත් නැති එකක් හිම නෙවෙයි. හරි වැදගත් එකක්. බුදුහාමුදුරුව මේ ඔක්කොම අහගෙන ඉන්නවා. බුදුහාමුදුරුව පිළිතුරක් දෙනවා මාරය. ඇසත් ඔබේ නම්. ඔබ කියන විදිහට රූපත් ඔබේ නම්. රූප ස්පර්ශයත් ඔබේ නම්. එයින් උපදින විඥානයත් ඔබේ නම්. එහෙනම් එයින් උපදින දුකත් ඔබේනේ. එහෙනම් යනිත් පැත්ත මොකද්ද? එයින් මිදීම නිසා තොට ගමනක් නැත, තොපට ගමනක් නැත. එයින් මිදුනොත් තොපට ගමනක් නැත. මොකෙන් මිදුනොත්ද? ඇහෙන්, රූපයෙන්, චක්කු ස්පර්ශයෙන්, චක්කු විඥාණයෙන්. එනකින් ගැලවුණොත් ඔබට ගමනක් නැහැ. මොකද ඒක ඔබේනේ. මොන බලන්න බුදුහාමුදුරේ මේ වචනේම අරගෙන ඊට ගැළපෙන උත්තරයක් දෙන එක. හොඳයි ඔබ කියන විදිහට ශබ්දය ඔබේ නම් කනත් ඔබේ නම් සෝත ස්පර්ශයත් ඔබේ නම් එයින් උපදින විඥාණයත් ඔබේ නම් ඉතින් එකේ මෙදිච්ච දවසට ඔබට ගමනක් නැහැ. ඒක හොඳයිනේ. දැන් මම ඒක තමයි මම උගන්වන්නේ. අන්න බලන්න පින්වත්නි දැන් ඔබට ඔබේ කියලා හිතෙනවා නම් මේ මගේ ගේ මගේ ශරීරය මගේ ජීවිතය මගේ කට්ටිය මගේ සතුට මගේ නම්බුව මගේ අගෞරවය මේව හිතෙනවා නම් එහෙනම් දුක කියන එකත් මගේ වෙලානේ දැන් තියෙන්නේ. මොකද ඒව මතනේ දුක ඉපදිලා තියෙන්නේ. මොකද අපි මේ ලෝකේ හැම අත්දැකීමම ලබන්නේ පංචේන්ද්‍රියන්ගෙන්නේ. එහෙම නැත්නම් තව විදිහකට මනසත් එකතු කරොත් මේ ඉන්ද්‍රියන් හයෙන් තමයි ලෝකේ පරිහරණය කරන්නේ. මේ ලෝකෙත් එක්ක ගනුදෙනුව තියෙන්නේ. ඕකෙන් පිට මොකක්වත් මිනිසු ගාව නැහෙනේ. එතකොට ඔය ටිකෙන්ම නම් දුක උපදින්නේ ඒ ටික නැති කරගත්තොත් ඔබට දුක උපදින්නේ නැහැ නේ. එහෙනම් හොඳ පිළිතුරක් එතන තියෙනවා පින්වත්. බුදුදහම හරි පැහැදිලිව විස්තර කරනවා. චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා. එහෙම විස්තර කරනවානේ පින්වත්නි. දැන් එතකොට හිතන්නකෝ චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. ඇසයි රූපයයි චක්කුංච පටිච්ච රූපේ මේ ඇහැ ප්‍රත්‍යවීම නිසා රූපය උපදිනවා. රූපය ඇහැයි තින්න සංගති පස්සෝ චක්කු විඥානයකුත් උපදිනවා. ඇහැයි රූපයයි මත පදනම්ම චක්කු විඥානය උපදිනවා. තින්න සංගති පස්සෝ මේ කාරණා තුන ස්පර්ශ වීමෙන් පස්සපච්ච වේදන. එතනයි වේදනාව උපදින්නේ. සැප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, මධ්‍යස්ස වෙන්න පුළුවන්. ඒක මෙන්න මේ தত্ত্বය තමයි සංස්කාර නිෂ්පාදනය කරන්නේ. මේ தত্ত্বය තුළයි සංස්කාර නිෂ්පාදනය වෙන්නේ. එහෙනම් මෙන්න මේ සංස්කාර නිෂ්පාදනය නොවන විදියට කොහොමද හැ පරිහරණය කරන්නේ? කොහොමද මේ ලෝකේ සංස්කාර උපදින්නේ නැති විදියට ඇහැයි රූපයි මේ චක්කු සංස්පර්ශයයි බාරගන්නේ? මෙන්න මේ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. පින්වත්නි මේ පිළිබඳ ධර්මානුකූලව දැක්කහම දිත්තේ දිත්ත මත්තං එක්කෝ දැකා මිසක එයින් උපදින මේ ක්ලේශයක් නැහැ. එහෙම නැත්නම් ඒ චක්කු විඥාණය තුළ සංස්කාර රැස් වෙන්නේ නැහැ. ආන් එතෙන්ට හිත ගෙනිච්ච දවසට ඔබේ ගමන ඉවරයි. එහෙනම් ඉතුරු ඉන්ද්‍රියන් ටිකත් එහෙමයි. අන්න පින්වත්නි ඔය විදිහට විස්තර කරනවා. බුදුහාමුදුර පැහැදිලි කරනවා පවිතු මාරය මම කියා කෙනෙක් යමෙක් මම කියලා කෙනෙක් කියනවනම් මගේ කියලා දෙයක් කියනවනම් එහෙම දෙයක් නැහැ කියලා.
मगे नेवे पहली करण एना याम किसी खेने मारमुन कर निशा इन अकेले है ना यह मैं किन्नी दी कुछ नहीं माम अकेले कि नेता माँ पद नाम करांगे तवा के किन्न बै माम अकेले कि नेता माँ भुक्ति में दिन पंच काम संपत्ति बै मैं अवबोधि बहुम शिव में का मैं बहुम गैमुरी अदे ने कले तो बहु वेला साकाचा कले तो विसर कले तो एक नम सरल मतकतीगन बुद्ध पियान नुहांस्यांग वेला विसर कलाम मे पापी मारया अतुर्दुन भव मे देश नावे तीन थिंग ओबेन मगे लोकेन मारया अतुर्दीम सदा आप लोग वेडपीरी रखती है लोग मेने की रेमकती है नो अकेला तीरूंगा।